ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රදමෙන් සිරස්තල කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහණයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරතවන්නන්ට ඉදිරියේදී නීතිමය පියවර ඉතිහාසයේ ප්‍රථම වතාවට පරීක්ෂණ දත්ත රැසක් රැස් කිරීමේ බැලූණයක් ගුවන්ගත කෙරේ මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සිරගත නොකර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගන්නවා ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්හි නිරත වුණා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා පුදබිම වෙත පැමිණ සිටි ජනතාවගේ සුවදුක් විමසමින් ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහකද නිරත වුණා රුවන්වැලි සෑරදුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා. රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියද ජනාධිපතිවරයාගේ විමර්ශනයට ලක් වුණා. ඉනනතුරුව ජනාධිපතිවරයා මිරිසවැටිය රජමහා විහාරයේ වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතා සංවිධානය කළ හොත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහණයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. අප රට තුල මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත් වෙද්දී කොවිඩ් ආසාදිත මලසිරුරු භූමදානය කරන්නේද නැතිනම් ආදාහණය කරන්නේද යන්න පිළිබඳවයි. මේ වන විට අප රට තුල සිදුවන්නේ කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහණය කිරීම පමණයි. කෙසේ වෙතත් මලසිරුරු ආදාහණය කිරීමට විරුද්ධව විවිධ පාර්ශවයන් විරෝධය පළ කරමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුල සෞඛ්‍ය මාධ්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය විසින් විශේෂඥින්ගින් සමන්විත කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිගමනය වූයේද දේහයන් ආදාහණය කිරීම පමණක් සිදු කලියුතු බවයි. එමෙන්ම අධිකරණයේ විසින්ද නියෝග කළේ දේහයන් ආදාහණය කිරීමට පමණක් කටයුතු කරන ලෙසයි. මීට දැඩි ලෙස විරෝධය පළ කිරීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කළ අතර ඔවුන් උද්ඝෝෂණවලද නිරත වුණා. මේ අතර දිනේද වවුනියා ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්ුණේ දේහයන් භූමදානය කිරීමට අවසර ඉල්ලමින්. එමෙන්ම කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදීද විරෝධතාවයක් පැවැත්ුණා. මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. ඊයේ දිනේදී එවැගේම පසුගිය දින කීපයකදීම දක්නට ලැබුණා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනවා විවිධ හේතුන් මත. කෙසේ වෙතත් මේ උද්ඝෝෂණ පැවැත්වීමේදී නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණා. අපි කාරුණිකව තවදුරටත් සියලුම ජන කොටස්වලින් ජනතාව නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්න එපා. එසේ කටයුතු කළහොත් පොකුරු අනු පොකුරු නිර්මාණය වෙයි. එවිට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබන්නට සිදු වෙයි. එනිසා මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම සාමාන්‍ය සතුරෙක් සමග නෙමෙයි පරාජය කරන්න නෙමෙයි සිදුවෙන්නේ. කොවිඩ් සතුරා පරාජය කරන්න ඇසට නොපෙනෙන සතුරෙක් අපි පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා සමහර විට උද්ඝෝෂණයකට සහභාගී වුණොත් යම් පිරිසක් නිරෝධායන රීතීන් වලට පටහැනිව ඔවුන් මේ සිටින සම්පූර්ණ ප්‍රදේශයම හුදකලා කරන්න සිදු වෙයි. ඒ නිසා නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මෙවැනි ආකාරයට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සාමාන්‍ය නීති යටතේත් අනෙක් පැත්තෙන් නිරෝධායන රීති යටතේත් කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ නිසා නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළොත් අනුපොකුරු පොකුරු ඒ ප්‍රදේශවල නිර්මාණය වේවි. අනිවාර්යෙන්ම ඒ ප්‍රදේශ හුදෙකලා කර තබන්න සිදු වෙයි. මේ ගැන අවධානය යොමු කර නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු නොකරන ලෙසට අපි සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමේ යන පුද්ගලින්ගේ මෘත ශරීර භූමදානයට ඩෙන්මාර්කයේගත් පියවරත් සමග මේ වන විට එරට තුල දැඩි සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. භූමදානය කළ මෘත ශරීර මුගටින් විසින් ආහාරයට ගැනීම හේතුවෙන් මේ
මෙවන විට එරට බලධාරීන් තීරණය කර ඇත්තේ මුගටින් මරාවල දැමීමටයි. ලොව විශාලතම මුගටි ලොම් අපනයනය කරන රටවන ඩෙන්මාර්කය පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කළේ අනාගතයේ බිහිවන එන්නත්වලට එරෙහිව ඇතිවිය හැකි නව වෛරස ප්‍රභේද හමුවේ මුගටින් මිලියන 15ක් පමණ ඝාතනය විය හැකි බවයි. මෙම තත්ත්වය හමුවේ එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස මුගටින්ගේ සිරුරු වල දැමීමත් සමග භූගත සහ පානීය ජල මූලාශ්‍රයන්ට වෛරසය එක්වීමේ දැඩි අවධානමක් මතු ඇති බවයි. මේ හේතුවෙන් වලදමු මුගටින්ගේ මල සිරුරු ගොඩගෙන පුලුස්සා දැමීමටද එරට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් මල සිරුරු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එය සෞඛ්‍ය අංශ විසින් ගත යුතු තීරණයක් බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මුලින්දම කියන්නේ මේකේ සෞඛ්‍ය නීති රීති වලට යටත්ව ඕනෑම තීන්දුවක් ගත්තොත් රජයක් හැටියට මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්න විදිහක් නැහැ. මොකද කැබිනට් මණ්ඩලයේ සම්බන්ධව එක්ස්පර්ට්ස්ලා එහෙම නැත්නම් විශේෂඥයන් නෙවෙයි. එවැනි තත්ත්වයක් තුළ අපට අප යැපෙන්නේ හැම වෙලෙම විශේෂඥයන්ගේ උපදෙස් මත. ඒ ක්‍රමවේදයේ වෙනසක් මම දකින්නේ නැහැ. ඒ නිසා යම් කිසි විදිහේ මැසිවිල්ලක් ඒ සම්බන්ධව තිබෙනවා නම් ඒ ඉදිරිපත් විය යුත්තේ මේ සම්බන්ධව තීන්දුව తీරන ගන්න කමිටි එකක් හෝ ආයතනයකට ඉදිරිපත් විය යුතුයි කියන එකයි මගේ අදහස. ශානි අභිෂේකර හිටපු අධ්‍යක්ෂකවරයා කරපු ක්‍රියා ප්‍රතිපාටි සම්බන්ධයෙන් මොකක්ද මේ රටේ අරුතේ අසාධාරණ ලක්ෂණ සම්බන්ධයෙන් මොකක්ද ගන්න ක්‍රියා? මම හිතන්නේ නීතිමය වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකමින් මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. අපිට අපි ප්‍රතිපත්තියක් හැටියට අපි තීන්දුව අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ අපි අධිකරණයට අතපොවන්න සූදානම් නැහැ. අධිකරණීය ස්වාධීන ආයතනයක් හැටියටත් නීති හාසාමේ ස්වාධීන ආයතන හැටියටත් ඒ අවශ්‍ය ඒ කළ යුතු කටයුතු තියෙන සාක්ෂි සහ පසුබිම් අනුව ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. ශානීය අභිෂේකල ක්‍රියාකලාපය ගැන අපට ඇහැටින් දැක්ක දේ තමයි දුරකථන ඇමතුම් නොයෙකුත් කතන්දර. ඉතින් ඒවා පරීක්ෂණයට ලක් කරලා කටයුතු කරන එක තමයි කළ යුත්තේ. ලොව පුරා නව කොවිඩ් ප්‍රභේද වාර්තා වන කාල වකවානුවක ලංකාව තුළ කොවිඩ් නව ප්‍රභේද තිබේද යන පිළිබඳව සොයා බැලීම සඳහා අවශ්‍ය ජාන විශ්ලේෂක අනුක්‍රමික යන්ත්‍ර නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවි කුමිතේෂ් මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලෝකයේ විවිධ කොවිඩ් ප්‍රභේද හොයාගෙන තියෙනවා. ලෝකයේ විවිධ ප්‍රභේද හටගනිමින් තියෙනවා. නැවත නැවත ගුවන්තොටුපළ පරිශ්‍රය විවෘත කරාම අලුත් අලුත් ප්‍රභේද ලංකාවට එීමේ ප්‍රමණතාවයක් තියෙනවා. ඒ නිසා මේක මධ්‍යගත ක්‍රමවේදයක් මගින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය කරේ නැත්නම් නැවත වතාවක් රට පුරා විවිධ අංශ වලින් විවිධ ආකාරයට මේ අත්වැරදීම් සිද්ධ වෙන්නට පුළුවන්. මොකද මේ ලෝක වසංගතයේදී අපිට අත්වැරදීම් කරන්නට අවස්ථාවක් නැහැ. අපි සුළු අත්වැරදීමක් කරොත් ඒක නව රැල්ලක් නව ප්‍රභේදයක් විදිහට රට පුරා පැතිරෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒකට කාටවත් වග කියන්න මම වග කියනවා කිව්වට මම මේකට වග කියන නිලධාරියා කිව්වට මේ රටේ මිනිසුන්ට ඒකෙන් ඇතිවන ආපදාවට කාටවත් වගකීමේ හැකියාවක් නැහැ. එහෙම జగතෙක් නැහැ. ඒ නිසා අපි කියන්නේ අත්වැරදීම් සිද්ධ වෙන්නට තියෙන හැකියාව වම කරගන්නට නම් මධ්‍යගත ක්‍රමවේදයක් තුල මේක පාලනය විය යුතුයි. මේ සඳහා පරීක්ෂණ කර යුතුයි. ඒ සඳහා ඇති අවශ්‍යතාවයන් තහවුරු කරගත යුතුයි. ඊළඟට නව ප්‍රභේදයක් පැමිණීම ගැන කතා කරන අපි ලංකාවේ එහෙම නව ප්‍රභේදයක් තියෙනවද නැද්ද කියන එක තවම දන්නේ නැහැ. පැහැදිලිවම අපේ රටේ සෞඛ්‍ය සේවාවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව රජයට අදාළව කිසිදු පර්යේෂණයක් මේ වන විට විධිමත් විදිහට වෙන්නේ නැහැ. අද වෙනකොටත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරෙන්නේ නැහැ. අපි කොවිඩ් නව ප්‍රභේද සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා අත්‍යවශ්‍යයි මේ ජෙනටික් සීක්වන්සින්, එහෙම නැත්නම් ජාන විශ්ලේෂක අනුක්‍රමික යන්ත්‍ර. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කිසිදු රසායනාගාරයක අද වෙනකොට ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර හෙවත් DNA සීක්වන්සින්, ජෙනටික් සීක්වන්සින් යන්ත්‍ර ලබා දීලා නැහැ. ඒවා ස්ථාපිත කරලා නැහැ. කතරගම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට එම ගැටලු ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සංවිධානය කරනු ලබන විපක්ෂ නායක ජංගම සේවය කතරගම ප්‍රදේශයේදී පැවැත්ුණා. එහිදී එම ප්‍රදේශයේ ජනතාව සමග ප්‍රදේශයේ ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා සාකච්ඡාවක නිරත වුණා. මේ ක්‍රියාත්මක කරන්නේ සම්ප්‍රදානුකූල ක්‍රමය උඩු යටිකුරු කරවන වැඩපිළිවෙළ. මේක අපි හඳුන්වන්නේ විපක්ෂ නායක ජංගම සේවය කියලා. දැන් තමුන්නාසලාට මම පැයකුත් විනාඩි 40ක් තිස්සේ සවන් දුන්නා. මේ ජංගම සේවයේ හරහා අපි ආව ජනතාවගේ කකුල් දෙක ළඟට රටේ බහුතරයක් කිව්වා එහෙම වැඩක් නැහැයි කියලා.
ඊට අමතරව උසුළු විසුළු කරා ජනතාවගේ දෙපතුල ළඟට එනවයි කියන එක මුහුණු පොතේ පහර පිට පහර ගැහුවා මම හොඳ ආකාරම දන්නවා දැන් 69 ලක්ෂයේම දැන් ප්‍රාර්ථනා කරනවා කකුල් දෙක ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳන නායකයෙක් හිටියනම් බොහෝම හොඳයි කියලා මම ඔබතුමාලට පොරොන්දු වෙනවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මට තමුන්නාන්සලාට විසඳුම් ලබා දෙන්නට පුළුවන් උපරිම ප්‍රමාණයට මම කැප වෙනවා කියලා මම මේ අවස්ථාවේ සතුටින් කියන්නේ කැමතියි මට බොරුවට කියන්න බෑ සියලුම ප්‍රශ්න වලට සියලුම විසඳුම් ලැබෙයි කියලා මොකද මම ඉන්නේ විපක්ෂයේ නමුත් විපක්ෂයේ නායකයා හැටියට තමුන්නාන්සලාට මගෙන් ඉටු විය යුතු කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ උපරිමය කරන්නට මම සැදී පැහැදී සිටිනවා කියන්නේ මේ අවස්ථාවේ කියන්න කැමතියි වලට ඇබ්බැහි වූ වන් සිරගත නොකර පුනරුත්ථාපනය කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහජන ආරක්ෂක මාත්‍ය හැටියට මට තියෙන ප්‍රධාන රාජකාරිය තමයි මේ මත් ඌදුරින් ජනතාව ගලවා ගැනීම. ඒක අපි අත් වශයෙන්ම කොටස් තුනකින් තමයි කරන්නේ. පළවෙනි කොටස තමයි භෞතිකව මේ රට ඇතුළට එන මද්‍රව්‍ය එන එක නවත්තන එක. භෞතිකව එන එක නවත්තන ගමම්ම අපි ඉල්ලුම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මේ ඉල්ලුම ගොඩක් දුරට එන්නේ තරුණ පරම්පරාව තුල. ඒ කියන්නේ පාසල් තුල. ඒ නිසා පාසල් වල අපි කමුටු හදන මුළු ලංකාවේම අන්තර්ජාතික පාසල් සමග ඒ කමුටු තුලින් අපිට පුළුවන් වෙනවා විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ නායකන් තුලින් ඒ අබ්බෙහි වෙලා තියෙන ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු අරගෙන කොහොමද මත් ද්‍රව්‍ය පාසල් තුලට එන්නේ කියන දැනගෙන ඒක වළක්වන්න සහ අපි ඊට පස්සේ මත් ද්‍රව්‍ය වලට අබ්බෙහි වෙච්ච අයව පානය කරන අයව හිරේට යවන්නේ නැතුව කෙලින්ම යවනවා පුනරුත්ථාපන කඳවුරු වලට ගිහලා මාස 6ක් නැත්නම් අවුරුද්දක් පමණ කාලයක් තුලදී ඔවුන්ව පුනරුත්ථාපනය කරලා ඔවුන්ට යම්කිසි වෘත්තීය පුහුණුවක් ලබා දෙනවා अपट पुलवांगन बहुत दूरट मे मतूदूरी पे रटे इन जनता गलवागन गिता विशाल ऊदूर बवट अद पत्ला निशा රජයක්විසින් ගතියුතු පියවර ගන්න මේක දේශපාලනඥයෝ ගන්න තීරණ නෙමෙයි මේ තීරණ ගන්නෙ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ රටක් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන්න බෑ මේකත් සමග අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ මොකද රටේ අපනයනය දැන් වැටලා තියෙනවා සංචාරක එන්නේ නැහැ අපේ දේශීය නිෂ්පාදන වලට මරු පහරක් එල්ල වෙලා තියෙනවා මේක ජනතාවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකිකයින් මුදවා ගැනීමට රජයට තවමත් කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ රට තාම එන්න තැනම් කරන වෙනුවට තාම අපේ රට ඒ වෙනුවෙන් ණය හොයනවා. ඒ ණය ටික අරගෙන ඇවිල්ලා මේ රටේ ජනතාවට එන්නත් කරන්න තමයි බලාගෙන ඉන්නේ. ආණ්ඩුව ඒ පැත්තේ ණය හොයන ගමන් ආණ්ඩුව අනුත් පැත්තේ වෙන ලැහැත්විනේ මොන කාරණාවලටද පළස්සබම් ඇති වර්ණයක් ගැන කතා කරනවා. ලෝකේ හැම රටක්ම වෙසෙන කාරණේ අපේ රටේ අමතක කරලා. ඒ නිසා ඒ කාරණේට එනකොට ණය හොයනවා. අනිත් පැත්තේ එනකොට අද කියන කිලෝමීටර් ලක්ෂයක් මේ රටේ කාපට් කරන්න දෙතුමලා ලැහැත්තිල ඒ වෙනුවෙන් මේනොට මුල් ගල් තියෙනවා අපි දවැන්ත සංවර්ධනයක් කටයුතු කරගෙන යනවා කියලා. රට සංවර්ධනය වීම කිලිබඳ අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ පාරවල් සංවර්ධනය කිරීමද ජනතාව ජීවත් කරවීමද ප්‍රධාන කාරණේ නිසා මේ කාරණේ කරන්නේ නැතුව ආණ්ඩු තමන්ගේ හිතවතුන් ටික සනසන්න තමන්ගේ මේ මැතිවරණ ව්‍යාපාරේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු ඒ සීමිත කොටසක් වෙනුවෙන් කටයුතු කරන ඇරෙන්ඩ කොරෝනා ව්‍යුදරෙන් ශ්‍රී ලංකිකයෝ ගලව ගන්න තාමත් ආණ්ඩුව අසමත් වෙලා ඉන්නවා ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තාමත් සකස් කරන්න නැහැ කියන එක අපිට තියෙනවා ණය ලැබුණොත් ඒ හරහා බේරෙන්න මේ ණය බිලියන 10 නුත් ඒ හරහා පෙන්නලා මං හිතන්නේ මෙච්චර බිලියන 10ක මුදලක් අපේ රටේ එන්නත් කිරීමට යයිද කියන ප්‍රශ්නේ උත්තර අපිට 120ක් නොමිලේ දෙන්නත් ලැහැත් තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසා ඒව අරගන්න උඩ අපිට මං හිතන්නේ මෙච්චර මුදලක් යන්නේ නැහැ හැබැයි මේ ලෙඩෙත් විකුණලා ආණ්ඩුව මුදල් උපයා ගැනීම උත්සාහයක ඉන්නවා කියන එක තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මත්ද නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට රජය සූදානම් වන බවට එල්ල කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය මාත්‍යවරයා ප්‍රකාශ කළේ එලෙස නව මත්ද නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ගව ඝාතනය නතර කරන බව පැවසූ ආණ්ඩුව දැන් මස් හැකසුම් කර්මාන්තශාලා ඉදිකරන බවටත් මත්පැන් නිෂ්පාදනය වැඩි කිරීමට යන බවටත් පසුගිය දිනවල දෙගින් දෙකටම චෝදනා එල්ල වුණා. නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ සූදානම ගැන පාර්ලිමේන්තුවේදීද වාද විවාද ඇති වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ රජයේ සූදානම පිළිබඳව පසුගියදා මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව ඉතාමත්ම හදිස්සියේ මත් නිෂ්පාදනාගාර දෙක තුනකට දැන් මේ වෙනකොට අනුමැතිය දීලා තියෙනවා. මෙන්න සිංහල බෞද්ධ ආණ්ඩුව. අලුත් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකකට මේ ආණ්ඩුව අලුතෙන් අනුමැතිය දීලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් වෙත නිකුත් කරලා. පාසිකුඩාවල දැන් හෙට අනිද්දාම ඒ ස්ප්‍රීතු
නිෂ්පාදන කටයුතු දැන් එක 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 ෆැක්ටරි එක දැන් ආරම්භ කරන්න නියමිතයි මේ අතර අනුරාධපුර ප්‍රදේශයේදී උත්සවයකට එක්වීමෙන් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පැවසුවේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවයි විරුද්ධ පක්ෂ දැන් මේ අර ජාතිකත්වයෙන් බහර දෙන්නේ අපේ ආණ්ඩුව ජාතිකවාදී නොවන ආණ්ඩුව දේශීයත්වයේ ගරු නොකරන ආණ්ඩුව ලංකාවේ අනන්‍යතාවයේ ගරු නොකරන ආණ්ඩුවක් කියලා තමයි අද සමාජගත කරන්න හදන්නේ දැන් අපි දැක්කම මත්පැන් බලපත්‍ර ලබා දෙන්න කටයුතු කරනවා අපේ ආණ්ඩුව එහෙම කිසිම අදහසක් නැ අඩුම ගන්න එහෙම සාකච්ඡා देशपाल वेदिका පාස්කු පහරේ හවුල් කරුණුත් එක්ක රජයට බලපෑම් කරනවා මේ භූමදාන කරන්න දෙන්න කියලා ලැජ්ජාවක් තියනවත් දන්නේ නැහැ රටේ ජනතාවට කියන මේ වෙලේ මේ කොරෝනා ප්‍රශ්නේ විසඳ ගන්න ඔබ රජයට සහාය දෙන්න විපක්ෂයේ බලන්නේ කොරෝනා අස්සේ බොරදියේ මාළු බාන්න රටේ ජනතාව බලාපොරොත්තුනේ ජනාධිපතිවරණේදී සිංහයා වගේ කිව්ව විදියට පට පට ගාලා මේ කොරෝනා මර්ධනය කළ රටේ ජනතාවට සහනය ලැබෙයි කියලා හැබැයි ආණ්ඩුව මොකක්ද දෙවෙනුවට කරන්නේ ආණ්ඩුව කරන්නේ ජනතාව මේ හැම පරිත්‍යාගයක්ම කරන අස්සේ කොරෝනා එක ඉස්සරහට දාලා ඒකට මුවා පොරොන්දු ඉටු කරන එකෙන් හැංගෙන්න කොරෝනා පාවිච්චි කරන එක තමයි ආණ්ඩුව කරන්නේ. දැඩි නීති රීති දාලා තමයි අද මේක පාලනය කරලා තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍ය ජනතාවගේ කිසිම ක්‍රියාකාරකමකට බාධාවක් වෙන්නේ ඉඩ තියලා නැහැ. ජීවත් වෙන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ හැම තීන්දුවක්ම රජය කරගන්නේ. COVID-19 වසංගතය සම්බන්ධයෙන් දේශපාලඥයෝ වෙච්ච අපිට තීන්දුව ගන්න බෑ. මේ රටේ සියලු පුරවැසියන්ට මහා පාරට බැහැලා ඒ වෙනුවෙන් වියතු සාධාරණේ ඉල්ලීමට සිද්ධ වෙලා තියෙනවා. සාණ්ඩුව ෆේල් කියන්නේ ඒක නිසා. එක පැත්තකින් වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිළිබඳව අසාර්ථක වූ ආණ්ඩුව මියයි දෙන ඒ මලසිරු ටික දවනවාද මේක වල දානවාද නැද්ද කියන කාරණේ බෝලි පාස් කර කර ඉන්නේ. ඇමරිකාවට ඇතුළු දියුණු රටවල් වලටත් පටිසද කරගන්න වෙලා තියෙනවා. අනිකුත් රටවලටත් පටිසද කරගන්න වෙලා තියෙනවා. මොකද මේ කොරෝනා වසංගතය නිසා ඕකේ රටවල් වල ආහාර නිෂ්පාදනය කුෂිකර්ම दत्त लागे මෙරට විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් එක්ව වායු ගෝලයේ විවිධ සංකටක පිළිබඳව දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට අත්හදා බැලීමේ බැලුනයක් උඩුගුවනට දියත් කරනු ලැබුවා. ඒ දඹුල්ල ඩීඑස් සේනානායක විදුහල් ක්‍රීඩා භූමියේ සිටයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.